තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අධ්‍යාපනයේ පසුබිම ආරම්භය හා ව්‍යාප්තිය. දහම් පාසල් කළමනාකරණ පොත. ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය. දහම් පාසල් අධ්‍යාපනයේ පසුබිම ආරම්භය හා ව්‍යාප්තිය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී බුද්ධ ශාසන ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙහි විශිෂ්ටතම සංසිද්ධියයි. මහින්දාගමනයේ මෙරට ආගමික, සාමාජික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රයෙහිද මහත් වෙනසකට හේතු විය. අනුරාධපුර මහමෙවුනා උයනෙහි මිහිඳු මහරහතන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කරන ලද මහා විහාරය ලක්දිව ප්‍රථම විහාරස්ථානයේ මෙන්ම ප්‍රථම අධ්‍යාපන මධ්‍යස්ථානයේ වශයෙන්ද හැඳින්විය හැකිය. සියවස් කිහිපයක් ඇතුළත මහා විහාරය අන්තර්ජාතික කීර්තියට පාත්‍ර වූ අධ්‍යාපන ආයතනයක් බවට පත් වූ ආකාරය බුද්ධඝෝස, බුද්ධදත්ත, ධම්මපාල ආදී භාරතීය භික්ෂූන් වහන්සේලා මහා විහාරයේ අධ්‍යාපනය ලැබීමෙන් සනාත වේ. බුදුදහම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් තුළ පැවති ප්‍රබෝධයත් රාජ අනුග්‍රහයත් නිසා බුදු සසුන සීග්‍රයෙන් පැතිර යාමත් සමග දිවයින පුරා විහාරස්ථාන ඉදි වූ ආකාරයේ ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් සනාත වේ. සෑම ගමකම පාහේ පන්සලක් ආරම්භ වූ අතර එය ගමේ අධ්‍යාපන මධ්‍යස්ථානයේද විය. ධර්ම විනය, ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර පමණක් නොව වෛද්‍ය ශාස්ත්‍රය, ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර මූර්ති කැටයම් ආදී කලා ශිල්පද මෙම අධ්‍යාපන ආයතනයන්හි උගන්වනු ලැබිනි. දිවයින පුරා ව්‍යාප්තව පැවති දහස් සංඛ්‍යාත මෙම අධ්‍යාපන ආයතන අතුරින් ඇතැම් ඒවා උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතන බවට පත් වූ අතර ඒවා පසු කාලයෙහි පිරිවෙන් නමින් ප්‍රකට විය. 16 වැනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට පැමිණි අවස්ථාව වන විට නූතන විශ්වවිද්‍යාලයන්ට සමාන පිරිවෙන් 6ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති බව සංදේශ සාහිත්‍යයෙන් හෙළිවේ. සියවස් 23කට අධික මෙරට බෞද්ධ අධ්‍යාපන ඉතිහාසය විවිධ යුගයන්හිදී රටේ පැවති දේශපාලන, ආර්ථික හා සමාජ වාතාවරණයන්හි බලපෑමට බෞද්ධ අධ්‍යාපන ආයතනද ගොදුරු විය. එහෙයින් වැටීම්, නැගිටීම් මැද ක්‍රියාත්මක විය. සීතාවක රාජසිංහ, දොන් ජුවන් ධර්මපාල වැනි රජුන්ගේ පාලන කාලවලදී හා පෘතුගීසි ලන්දේසී යුගවලදී විහාරස්ථානයන්ට හා මහා සංඝයා වහන්සේටද එල්ල වූ තර්ජන නිසා බෞද්ධ අධ්‍යාපනය පමණක් නොව බුදු සසුනද පරිහානියට පත් විය. වැලිවිට සරණංකර සංඝරාජ මාහිමි 15 වන අවධිය වන විට උපසම්පදා භික්ෂු නමක් නොමැති තත්වයට මෙරට සංඝ සමාජයේ පත්ව තිබීමෙන් එම ඛේදජනක පරිහානියේ ස්වરૂපය අවබෝධ කරගත හැකිය. මෙරට බෞද්ධ අධ්‍යාපනයත් බුද්ධ ශාසනයත් මෙවන් පරිහානියට පාත්‍රව තිබියදී වැලිවිට සරණංකර මාහිමිපාණන් වැනි වීරෝදාර යතිවරයන් වහන්සේ නමක් පහළවීම බෞද්ධ අධ්‍යාපනය හා බුදු සසුනේ පමණක් නොව රටේද භාග්‍යයකි. ඉමහත් දුෂ්කරතා මැද අප්‍රතිහත ධෛර්යයකින් යුතුව ධර්මශාස්ත්‍රඥානය වර්ධනය කරගත් සරණංකර සාමණේර හිමියෝ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පූර්ණ අනුග්‍රහය ඇතිව සියම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා වැඩම කරවා 1753 දී නැවත උපසම්පදා විනය කර්මය ඇති කිරීම ශාසනික හා ධර්මශාස්ත්‍රීය ප්‍රබෝධයට හේතු විය. සංඝරාජ මාහිමිපාණන් ඇරඹුණු ධර්මශාස්ත්‍රෝන්නතියේ ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය සිටිනාමලුවේ ධම්මජෝති හිමිපාණන්ගේ ශිෂ්‍ය වේහැල්ලේ ධම්මදින්න හිමිපාණන් විසින් පැල්මඬුල්ල රජමහා විහාරයේ විහාරස්ථානයේ ආරම්භ කරන ලද ශාස්ත්‍ර ශාලාව නූතන බෞද්ධ අධ්‍යාපනයේ නවෝතයකට හේතු විය. පැල්මඬුල්ලේ ශාස්ත්‍ර ශාලාවේ ශාස්ත්‍රෝත්ග්‍රහණය කළ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමිපාණන් විසින් රත්මලානේ පරමධම්මචේතිය විහාරයේහි වර්තමාන පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ කරන ලද ශාස්ත්‍ර ශාලාව මෙරට වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ සමාරම්භයේ සැලකිය හැකිය.
පරමදම්ම චේතිය ශාස්ත්‍ර ශාලාවේ අධ්‍යාපනයේ ලැබූ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිම්පාණන් විසින් 1873 දී විද්‍යෝදය පිරිවෙනද පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නාහිම්පාණන් විසින් 1865 දී විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කරනු ලැබීමත් එම පිරිවෙන්වල අධ්‍යාපනයේ ලද වියත් යතිවරයන් වහන්සේලා දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරිවෙන් ආරම්භ කිරීමත් සරණංකර සංඝරාජ මාහිම්පාණන් ආරම්භ කළ ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයේ දිවයින පුරා ව්‍යාප්ත වීමට හේතු විය. පෘතුගීසි ලන්දේසී යුගයන්හිදී බෞද්ධ අධ්‍යාපනයට එල්ල වූ තර්ජන නිසා පන්සල් කේන්ද්ර කරගත් අධ්‍යාපනය අඩපණව පැවති අතර 1815 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වීම නිසා එම අධ්‍යාපනයේ මුළුමනින්ම විනාශ විය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය තහවුරු කර ගැනීමට නම් භික්ෂූන් වහන්සේ හා ගිහි ජනතාව අතර පැවති සබඳතාව බිඳ දැමීම අවශ්‍ය බව අවබෝධ කරගත් ඉංග්‍රීසීහු ඒ සඳහා විවිධ උපාය සිතූහ. මිසනාරී පාසල් ආරම්භ කර එම පාසල්වලට දරුවන් ඇතුළත් කරන දෙමව්පියන්ට තනතුරු හා වරප්‍රසාද පිරිනැමීම ඒ අතර ප්‍රධාන විය. කෝල්බ්‍රුක් කොමසමේ යෝජනා අනුව මිසනාරී අධ්‍යාපනයේ වඩාත් ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයේ ප්‍රතිඵල වශයෙන් අධ්‍යාපනයේ පිළිබඳ භික්ෂූන් වහන්සේ සතුව පැවති ඓතිහාසික උරුමය අහිමි කරන ලද අතර ගමත් පන්සලත් අතර පැවති සබඳතාව බිඳ වැටිණි. එහි ප්‍රතිඵලය වූයේ ගුණදහමින් පිරිහුණු සිංහල බෞද්ධයන් සුරාව සූදුව ආදී දුරාචාරයන්ට යොමු වීමයි. බ්‍රිතාන්‍යාධිපත්‍ය යටතේ සිදු මෙම ව්‍යසනයෙන් සිංහල බෞද්ධයා රැකගැනීමේ අවශ්‍යතාවය අවබෝධ කරගත් ගිහි පැවිදි වියතුන් කීප දෙනෙකු බිහිවීම බෞද්ධ ජනතාවගේ භාග්‍යයකි. පූජ්‍ය හික්කඩුවේ සුමංගල නාහිමි, පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නාහිමි, පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි, පූජ්‍ය හික්කඩුවේ වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි, පූජ්‍ය වැලිගම ශ්‍රී සුමංගල නාහිමි, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ආදී සංඝ පීතෘන් වහන්සේලා හා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, වලසිංහ හරිස්චන්ද්‍ර තුමා ආදී බෞද්ධ ප්‍රභූහු බ්‍රිතාන්‍යාධිපත්‍ය යටතේ බෞද්ධයන්ට සිදු වූ අසාධාරණයන්ට එරෙහිව ක්‍රියා කරමින් බෞද්ධයින් අවදි කළහ. විද්‍යෝදය, විද්‍යාලංකාරාදී පිරිවෙන් තුළින් ඇති වූ ධර්මශාස්ත්‍රීය ප්‍රබෝධයත්, ක්‍රිස්තියානි පූජකයන් විසින් බුදුදහම පිළිබඳව ඉදිරිපත් කළ මතවාදයන්ට පිළිතුරු දීමේ අරමුණින් ආරම්භ වූ ආගමික වාද විවාද නිසා බෞද්ධ පුනරුදයක් ඇතිවිය. ශ්‍රී ලංකාව තුළ මෙබඳු පසුබිමක් තිබියදී පානදුරාවාදයෙන් නැගුණු ප්‍රතිරාවය විදේශයන්හි පැතිර යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ ඇමරිකන් ජාතික සෙන්පති හෙන්රි ස්ට්‍රීලෝල්කර්තුමාගේ ලංකා ගමනය මෙරට බෞද්ධ පුනරුදයට මහත් පිටුවහලක් විය. මිසනාරි අධ්‍යාපනය හමුවේ බෞද්ධ දරුවන්ට මුහුණ පෑමට සිදුව ඇති අසාධාරණය පිළිබඳව බලවත්සේ කම්පා වූ ඕල්කට්තුමා බෞද්ධ අධ්‍යාපනය නංවාලීමේ අරමුණින් බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමට පුරෝගාමී විය. කොළඹ ආනන්ද සහ නාලන්ද මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද ආදී විදුහල් ඕල්කට්තුමා මෙරට බෞද්ධ අධ්‍යාපනය උදෙසා සිදු කළ සේවා සංකේතවත් කරයි. බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය උදෙසා තවත් මහඟු මෙහෙයක් නම් බුදුදහම ඉගැන්වීමේ අරමුණින් ඉරිදා බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමයි. පාසල් ආරම්භ කිරීම පිළිබඳව එතුමා සිය දිනපොතේ තබා ඇති පහත සඳහන් සටහනින් එහි අරමුණ පැහැදිලි වෙයි. මාගේ හිතට වැදගත් අදහසක් පහළ විය. බෞද්ධ ළමයින් ඔවුන්ගේ ආගම දිවයිනේ තිබෙන සෑම විහාරස්ථානයකදීම විශේෂ දිනවල නියමිත පැය ගණනක් උගත යුතුයි. ඔවුන්ගේ දෙමව්පියන්ගේ ආගමෙහි මූලික කරුණු පවා ඔවුන්ට නොඉගැන්වුවහොත් ඔවුන් හොඳ බෞද්ධයින් වෙතැයි කෙසේ නම් බලාපොරොත්තු විය හැකිද? මෙම අරමුණ අනුව ඕල්කට්තුමාගේ පුරෝගාමීත්වයෙන් ප්‍රථම ඉරුදින දහම් පාසල 1881 අගෝස්තු 13 වන දින කොළඹ මැලිබන් වීදියේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම් කාර්යාලය ආරම්භ කරන ලද බව එම සමාගමේ සියවස් ප්‍රකාශනයේ සඳහන් වේ. ගුරු හිඟය නිසා එම දහම් පාසල අක්‍රීය වී ඇති අතර 1884 දී ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙඩ්බීටර් මහතා විසින් නැවත ආරම්භ කරනු ලැබුවත් ටික කලකින් එයද අක්‍රීය වී ඇත.
ඕල්කට්තුමාගේ සංකල්පයට අනුව 1895 අගෝස්තු 3වැනි දින ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානයෙහි පූජ්‍ය ඇහැලේපොළ ජිනෝරස ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද විජයානන්ද දහම් පාසල සංවිධානාත්මකව විහාරස්ථානයේ ආරම්භ වූ ප්‍රථම දහම් පාසල වන හේයින් නූතන දහම් පාසල් අධ්‍යාපනයේ ආරම්භක අවස්ථාව ලෙස විජයානන්ද දහම් පාසල හැඳින්විය හැකිය. 19 වැනි සියවසේ අගභාගයේදී මෙරට ඇති වූ බෞද්ධ ප්‍රබෝධය ශක්තිමත් වීමට ඉරිදා පාඨශාලා ඉවහල් වූ ආකාරයේ 20 වැනි සියවසේ ප්‍රථම භාගය වන විට දිවයින පුරා ඉරිදා දහම් පාසල් ව්‍යාප්ත වී යාමෙන් පැහැදිලි වේ. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ සභාපතිත්වයෙන් 1889 දී ආරම්භ කරන ලද කොළඹ තරුණ බෞද්ධ සංගමය දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා පුරෝගාමීව ක්‍රියා කළ සංවිධානයකි. 1920 දී දහම් පාසල් විභාගයේ පැවැත්වීම තරුණ බෞද්ධ සංගමයේ මගින් ආරම්භ කරන ලද අතර එතැන් සිට 1956 දක්වා සහ 1978 සිට මේ දක්වා එම විභාග තරුණ බෞද්ධ සංගමයේ මගින් පවත්වනු ලැබේ. දහම් පාසල් වලට අවශ්‍ය පෙළපොත් සම්පාදනය කර ලබා දීමෙන්ද තරුණ බෞද්ධ සංගමයේ ඉටු කළ සේවාව ප්‍රශංසනීයය. මහා සංඝරත්නය ඇතුළු දහම් පාසල් ගුරු භවතුන්ගේ කැපවීමත් බෞද්ධ ජනතාව තරුණ බෞද්ධ සංගමයේ වැනි ආයතනයන්හි අනුග්‍රහයත් මත පවත්වාගෙන එනු ලැබූ මෙරට දහම් පාසල් අධ්‍යාපනයට රාජ අනුග්‍රහය ලැබුණේ 1956 දී සංස්කෘතික දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමත් සමගයි. දහම් පාසල් එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඒ පිළිබඳ වගකීම දෙපාර්තමේන්තුවට පැවරීමත් එවකට ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ටාස වර්තමාන ප්‍රාදේශීය කොට්ටාස පදනම් කරගෙන ශාසනාරක්ෂක බලමණ්ඩල පිහිටුවා දහම් පාසල් එම මණ්ඩලවලට අනුයුක්ත කිරීමත් දහම් පාසල් අධ්‍යාපනයේ නව ප්‍රබෝධයකට හේතු විය. සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ පවත්වා සහතික පත්‍ර ප්‍රදානය කිරීමත් පෙළපොත් සම්පාදනය කර බෙදාහැරීමත් නිසා දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳ උනන්දුව වර්ධනය විය. 1981 දී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳ වගකීම එම දෙපාර්තමේන්තුවට පැවරීමත් 1982 වර්ෂයේ සිට දහම් පාසල් පෙළපොත් නොමිලේ ලබා දීමත් 1989 අභ්‍යාසලාභී ගුරුවරුන් බඳවා ගැනීමේදී දහම් පාසල් විභාග සහතිකවලට හා දහම් පාසල් ගුරු සහතික විශේෂ සහතිකයට විශේෂ ලකුණු සංඛ්‍යාවක් ලබා දීමත් 1989 වර්ෂයේදී බුද්ධ ශාසන අමාත්‍යංශය ස්ථාපනය කර ජනාධිපතිතුමා එම අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වීමත් නිසා දහම් පාසල් අධ්‍යාපනයේ මහත් ප්‍රගතියක් ඇති විය. ශාසනාරක්ෂක බලමණ්ඩල ක්‍රමය ආරම්භ වූ අවධියේ සිටම එම ව්‍යුහයේ පැවති අඩුවක් සම්පූර්ණ කරමින් 2002 වර්ෂයේදී දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල ඒකාබද්ධ කර සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩල ස්ථාපනය කිරීමත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යයන් සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක කිරීමත් නිසා දහම් පාසල් අධ්‍යාපනය වඩාත් විධිමත් විය. දහම් පාසල් සේවාව වඩා අර්ථවත් හා ඵලදායී අයුරින් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ලබා දීම සඳහා දහම් පාසල් ගුරු පුහුණු වැඩමුළු දීප ව්‍යාප්තව පැවැත්වීම, දහම් පාසල් ගුරුවරුන් ලියාපදිංචි කර හැඳුනුම්පත් ලබා දීම, දහම් පාසල් ගුරුවරුන්ට විශ්වවිද්‍යාල උපාධි ලබා ගැනීමට ඉවහල් වන පරිදි දහම් සරසවි ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගින් ආරම්භ කිරීම, දහම් පාසල් පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ට අවබෝධයක් ලබා දීම, දහම් පාසල් පෙළපොත් නව විෂය නිර්දේශයකට අනුව සම්පාදනය ආරම්භ කිරීම ආදී කාර්යයන් පසුගිය දෙවසර තුළ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලදී. වසර 110ක දහම් පාසල් අධ්‍යාපන ඉතිහාසයේ දෙස බලන කල රාජානුග්‍රහය ලැබීමෙන් පසු දහම් පාසල් අධ්‍යාපනයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇත. 1982 දී දහම් පාසල් සිසුන්ට පෙළපොත් ලබා දෙන අවස්ථාවේදී 600,000කට සීමා වූ සංඛ්‍යාවක් 22,000 ඉක්මවා තිබීමෙන් හා 6,000ක්
වූ දහම් පාසල් සංඛ්‍යාව දස දහසකට ආසන්න තත්ත්වයකට වර්ධනය වීමෙන් ඒ බව සනාථ වේ.